අද අපිට පණිවිඩය ලැබෙන්නේ මේ විදිහට අපේ මුළු ජීවිතයම මෞකුසේ සිට මා ඉසුලුවේ ඔබයි දෙවි පියාණන් වහන්සේ ස්වර්ගයෙන් එවන ලද යවුම් පතක් හසුනක් තැපැල් කවරයක් පණිවිඩයක් ලෙසයි උන්වහන්සේ අපිව ලෝකෙට එවන්නේ ඒක උන්වහන්සේගේ ගුණ සමුදායක් සමග උන්වහන්සේගේ දීමන අනුව උන්වහන්සේගේ විශේෂ කාර්යයකට තමයි මෞකුසයට දයන් වහන්සේ අපිව එවන්නේ ඒ ළමයාගේ ආත්මයෙන් ලෙස. ඉතින් අපේ ජීවිතයේ උතුම්ම දේ තමයි දයන් වහන්සේගේ දීමනාව ලෙස ජීවත් වීම. ඒක යහපත් දීමනාව සම්පූර්ණ දීමනාවතෙක් ජීවත් වීම. මේ දෙවනි කොරින්ති 3 වෙනි පරිච්ඡේදයේ කියනවා අපි නැවත අපි ගැනම සාක්ෂි දෙන්නට පටන් ගනිමුද? නෝ සාක්ෂි පත්‍ර නුඹලාට දෙන්න හෝ නුඹලාගෙන් ගන්නට හෝ අපිට අවශ්‍යද? අපගේ පත්‍රය නම් නුඹලාය එය අපගේ සිත්වල ලියා තිබේ. ඉතින් යම් කෙනෙක් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් සාක්ෂි දරා ගැලවීමට ආවම ඒ පුද්ගලයා ඒ සාක්ෂිය ඇසු කෙනා ස්වාමීන් වහන්සේ පිළිගත් දෙනා ඒ ඔය වැඩේ පිළිබඳ සාක්ෂි පත්‍රයක් වෙනවා. අපිත් අපේ ජීවිතය ලෝකයේ අපේ ජීවිතය දෙවියන් වහන්සේ පිළිබඳ සාක්ෂි පත්‍රයක් ලෙස ජීවත් වෙනවා දෙවියන් වහන්සේගේ පණිවිඩය ලෙස. ඉතින් අපිට මට අද උදේ දැනුනේ උන්වහන්සේගේ ඇඟිලි තුඩින් අපිව අල්ලගෙන මේ ලියුමක් අරිනා වගේ ලෝකෙට අපිව නිකුත් කරනවා උන්වහන්සේගේ සාක්ෂිය වෙන පිණිස. රෝම 1 පළවෙනි පරිච්ඡේදය කියලා තිබෙනවා අපි මිනිස්සුන්ට එක්ස්කියුසස් නෑ මොකද නිරුත්තරය මක් නිසාද දයන් වහන්සේගේ දෙවිකම සහ පෞද්ගලිකත්වය ගැන ප්‍රසිද්ධ සාක්ෂියක් උන්වහන්සේ මැවිල්ලේ මැමුළු මැවිල්ල තුලම තබා තිබේ. රෝම 1:20 මක් නිසාද ලෝකයේ මැවුතැන් පටන් දයන් වහන්සේගේ අදෘශ්‍යමාන දේවන උන්වහන්සේගේ සදාකාලික වූ බලය දෙවිකම මවන ලද දේවල් වලින් තේරුම් ගොස් පැහැදිලි ලෙස පෙනී යන්නේය. ඉතින් අර ෆ්‍රැන්සිස් බේකන්තුමා කිව්වා මිනිස්සු දයන් වහන්සේගේ ලිඛිත වචනය නැමැති පොත කියවන්නත් ඕන එක තමයි බයිබලය. ඒ වගේම මිනිස්සු දයන් වහන්සේගේ නිර්මාණය හෙවත් දෙවන් වහන්සේගේ වැඩ පොත වන මැවිල්ල කියවන්නත් ඕන. ඒ කියන්නේ මේ මැවිල්ලේ මවන ලද දේ දෙවන් වහන්සේ පිළිබඳ පත්‍රයක් ලියවිල්ලක් ලෙසයි. ඉතින් මේ රෝම 1:19 කියන්නේ දයන් වහන්සේ දැනගන්න පුළුවන් දේ ඔවුන් තුල ප්‍රකාශව තිබේ. මනුෂ්‍ය තුල ප්‍රකාශව තිබේ. කුමක් හේඳ දයන් වහන්සේ ඔවුන්ට ප්‍රකාශ කළසේක? මේ දිව්‍ය දැනුම අපි තුල ප්‍රකාශිතව තමයි අපිට ලෝකෙට බිහි වෙන්නේ. ඒකයි මේ කියන්නේ. ලෝකයේ මෞතයන් පටන් දයන් වහන්සේගේ අදෘශ්‍යමාන දේවන උන්වහන්සේගේ සදාකාලික බලය හා දෙවිකම මවන ලද දේවලින් තේරුම් ගොස් පැහැදිලි ලෙස පෙනී යන්නේය. එබැවින් ඔහු නිරුත්තරව සිටිති. මක් නිසාද ඔහු දෙවන් වහන්සේ ඇඳිනගෙනත් උන්වහන්සේට දයන් වහන්සේ මෙන් ගෞරවයත් ස්තුතියත් නොකොට තමුන්ගේ විතර්කවලින් නිරර්ථක බවට පැමිණෝය. ඔවුන්ගේ අඥාන සිත් අඳුරු විය. තුමුම ප්‍රඥාවන්තයෝ කියමින් ඔහු අඥානය වුව. ඉතින් ඒකයි දයන් වහන්සේගේ තීන්දුව උන්වහන්සේ දන්නේ නැහැ උන්වහන්සේ නැහැ කියන අයට. ඊට අමතරව අපි දන්නවා උන්වහන්සේගේ දැන් මම මේ කියා අපේ අද තේමාව උන්වහන්සේගේ සාක්ෂි පත්‍ර. මම කිව්වා අපි එක් එක්කෙනාගේ ජීවිතයත් දෙවි පියාණන් වහන්සේගේ ඇඟිල්ලෙන් දරන්නා වූ සාක්ෂි පත්‍රයක් ලෙස උන්වහන්සේ නිකුත් කරනවා. එතකොට අපි උන්වහන්සේගේ පණිවිඩ කරුවොත් වෙනවා අපි උන්වහන්සේගේ පණිවිඩයක් වෙනවා දෙකම. ඉතින් මිනිස්සු එක එක පණිවිඩ අරන් යනවා එක එක ඇඩ්වර්ටයිස්මන්ට් අරන් යනවා එක එක සමාගම් වලට වැඩ කරනවා සමහරු බ්‍රෑන්ඩ් වෙනුවෙන් වැඩ කරනවා බ්‍රෑන්ඩ් ප්‍රසිද්ධ වෙනවා අර බ්‍රෑන්ඩ් එක මේ බ්‍රෑන්ඩ් එක කියලා. දැන් දෙවිපියාණන් වහන්සේගේ බ්‍රෑන්ඩ් එක තමයි උන්වහන්සේ උත්පාදනය කළ දේවදරුවා. යම් පමණ දෙනෙක් උන්වහන්සේ අදාහගත්තෝද උන්වහන්සේගේ නාමය පිළිගත්තෝද ඔවුන්ට දැන් උන්වහන්සේගේ දරුවන් මෙන්ට උන්වහන්සේ බලය දුන් සේක. යොහාන 1:12 අපි එතකොට දෙවියන් වහන්සේගේ බ්‍රෑන්ඩ් එක වෙනවා. දැන් වහන්සේ විසින් උත්පාදිතයි. දැන් වහන්සේ විසින් මවන ලද දැන් වහන්සේගේ සාක්ෂිය දරන්නෝ වෙනවා අපේ ජීවිතයම ජීවිතය පුරා මම තුති පුදමි. ඒක අපේ ජීවිතයේ අර්ථය.
එතකොට කනගාටු දෑගදේ මිනිස්සෝ නොයෙක් නොයෙක් බ්‍රෑන්ඩ් නේම්ස් ප්‍රකාශ කරනවා. ෂර්ට් වල ගහන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකේ නම, සපත්තුවේ ගහන්න පුළුවන්, ඇඩ්වර්ටයිස්මන්ට් යනවා, අපි සමාගම් වලට සේවය කරන්න උත්සුක වෙනවා. නමුත් දෙවියන් වහන්සේගේ පණිවිඩකරුවන් වීමේ උතුම් ගෞරවය අපිට හිමි වී තිබෙනවා. ඉතින් මම ඔබගෙන් අහන්න කැමතියි, ඔබ අන්තිමට දෙවියන් වහන්සේගේ පණිවිඩය ලෙස යමෙක් වෙත පෙනී සිටි කවදාද? දෙවියන් වහන්සේගේ පණිවිඩය අරංගී කවදාද? ඉතින් මේ ගැන දේව භක්තිකයෝම අතපසු වෙන කල දෙවියන් වහන්සේ ගැන මිනිස්සු දැනගන්නේ කෙසේද? අපි දෙවියන් වහන්සේගේ දැන්වීම පත්‍රය. ඉතින් මේකයි වැදගත් දේ. මිනිස්සු අපි මොඩයි කියලා හිතුවත් අපි දන්නවා ප්‍රඥාව නම් දෙවියන් වහන්සේගේ පණිවිඩය වීමයි. ඒකයි ප්‍රඥාව. දැන් ලෝකෙ මේ සිද්ධි යන විදිහට මිනිස්සුන්ට මතු වී තිබෙනවා, මේ කෝවිඩ් ආවේ කොහෙන්ද, ඒ මොකද්ද මේකේ අර්ථය, ලෝක අවසානය කවදද, ඔය වගේ දේවල් මිනිස්සු අහනවා. දැන් තව ටික දවසකින් ඊශ්‍රායල් දේශයේ මෙතෙක් පලස්තීනයන්ට අයිති වූ කොටසක් ඊශ්‍රායලය තමුන්ට බාර ගන්න යනවා. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපිට පේනවා මේ ලෝකයේ දේවචනය කියලා තිබෙන සංදිස්ථාන ගොඩක් නෝවගේ කාලය වගේ මිනිස්සු බොහොම දඩබ්බර ජීවිත ගත කරනවා. ලොත්ගේ කාලය වගේ, සුදුමේ කාලය වගේ මිනිස්සු සමලිංගික අපචාරය බොහෝ ඉහළින් කරනවා. එතකොට ආයෙත් දැන් එක්සත් ජාතීන්ගේ නීතිගෙන් හදනවා හැම දේශයක්ම හැම රටකම ගබ්සා කිරීම කරන්න ඕන කියලා. එතකොට ඉපදෙන දරුවන්ට වඩා මරණ දරුවෝ වැඩි වුණොත් ලෝකයේ තත්ත්වය මොකද්ද? ඉතින් මේ කෝවිඩ් ආව එළිදරව් 18 කියලා තියෙනවා 8 වෙනි පදේ ලෝකයට මහා වසංගතයක් එනවා. 10 වෙනි පදේ කියලා තිබෙනවා එළිදරව් 18-10 ඒ වසංගතය නිසා මේ ආර්ථිකය නගරවල ටක් ගාලා හිර වෙනවා කියලා. ඉතින් ඒ කාලය ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා අපි දෙවියන් වහන්සේගේ සාක්ෂිකරුවන් වීම, මිනිසයන්ට සදාතනය දැනෙන ලෙස මා ජීවත් වීම. ඇයි ඔය වගේ ජීවත් වෙන්නේ? ඒක තමයි අපි දෙවියන් වහන්සේගේ සාක්ෂි පත්‍රය කියලා මේ පොතේ කියන්නේ. දෙවෙනි කොරින්ති 3 තවදුරටත් කියනවා, අපගේ පත්‍රය නම් නුඹලාය, අපේ සිත්වල ලියා තිබේ, මිනිස්යෝද එය දැනගෙන කියවති. දැන් මේක පෞල්තුමා කොරින්ති සභාව ගැන කියන්නේ. අපි හිතමු දෙවියන් වහන්සේ මේක කිව්වා කියලා. දෙවියන් වහන්සේ කියනවා අපගේ පත්‍රය නම් නුඹලාය, ඒ කියන්නේ ඔබ සහ මා ගැන. ඒ කියන්නේ දෙවියන් වහන්සේ දන්නා අය, උන්වහන්සේගේ පුවත්පත වගේ, උන්වහන්සේගේ ටෙලිග්‍රෑම් එක වගේ, උන්වහන්සේගේ ලිපිය වගේ, මිනිස්යෝ කියවලා මිනිස්සු දේ වචනේ දන්නේ නැති අයට කියවන්න තියෙන පොත මොකද්ද? දැන් මිනිස්සුන්ට කියවන්න තියෙන පොත තමයි අපේ ජීවිතය. මග්නිසාන්ද නුඹලා අපේ සේවය කරනකොටගෙන තීන්තවලින් නොව ජීවමාන දැන් මහන්සගේ ආත්මයෙන් ගල්ලෑලිවල නොව මාංසෝ සිත් නැමැති ලෑලිවල ලියා තිබෙන ක්‍රිස්තුස් වහන්සේගේ පත්‍රයක් බව ප්‍රකාශව තිබේ. ඉතින් අපිව ලියලා තියෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේ අපි තුළ කළ ක්‍රියාව තමයි මේ අපේ යමුම් පත්‍රය වෙලා තිබෙන්නේ. එබඳු විශ්වාසයක් ක්‍රිස්තුස් වහන්සේ කන්න කොටගෙන දෙවියන් වහන්සේ කෙරේ අපට ඇත්තේය. මේ අපේ සමර්ථකම නොව දෙවියන් වහන්සේගේ උත්පාදනයයි. දෙවියන් වහන්සේගේ අලුත් ගිවිසුමක සේවකයන් කොට අප සමර්ථ කළ සේක. මේක තමයි දැන් වහන්සේගේ අලුත් ගිවිසුමේ සාක්ෂිය, උන්වහන්සේ තුළ ගැලවීමේ ලදාය. ඒ වගේම අපි දන්නවා දැන් වහන්සේගේ වචනයත් දහවලෙන් දහවලට දැන් වහන්සේගේ ප්‍රඥාව කතා කරනවා කියලා තිබෙනවා. ගීතාවලිය 19 පොතේ තිබෙනවා. ගීතාවලිය 19 පරිච්ඡේදයේ දෙවියන් වහන්සේගේ වචනයත් දෙවියන් වහන්සේ ගැන සාක්ෂි දරයි. මැවිල්ල දැන් වහන්සේ ගැන සාක්ෂි දරනවා. ගැලීම ලැබූ දේවදරුවා දැන් වහන්සේ ගැන සාක්ෂි පත්‍රයක්. ඒ වගේම දෙවියන් වහන්සේගේ වචනයත් දැන් වහන්සේගේ වචනය දැන් වහන්සේ ගැන සාක්ෂි දරනවා. ආහස දෙවියන් වහන්සේගේ මහිමය ප්‍රකාශ කරයි. ගුවන්තලයේ උන්වහන්සේගේ හස්ත කර්මාන්තය දක්වයි. දවාල දවාලට කතා කරයි. එලිත් මේ ගීතාලේ 19. රාත්‍රිය රාත්‍රියට ඥානය දක්වයි. ඒ මැවිල්ල දෙවියන් වහන්සේ ගැන කතා කරන ආකාරය.
ඊළඟට කියනවා ස්වාමින් වහන්සේගේ විවස්ථාව සම්පූර්ණයි ආත්මය ප්‍රාණවත් කරනවා දයන් වහන්සේගේ දයන් වහන්සේගේ වචනය දයන් වහන්සේ කවුද කියලා අපිට අඳුන්වා දෙනවා හතරවෙනිව හැම මිනිසයා තුළම මේ දයන් වහන්සේ දන්නේ නැති අය තුලත් මේ මරණයෙන් එහා ජීවිතය ගැන සාක්ෂියක් තිබෙනවා දයන් වහන්සේ දන්නේ නැති අය තුලත් උන්වහන්සේට අපේ ජීවිතය ගැන අපි ගණන් දී යුතුයි විනිශ්චකාරයානෝ උන්වහන්සේ ජීවිතය ආවේ කොහෙන්ද යන්නේ කොහටද දැන් වහන්සේගේ වචනය ගැන ගණන් දීමක් තිබෙනවා දවසක් මෞකුසේක හිටියා නියුන්නු දෙන්නෙක් ඉතින් එක නියුන්නෙක් කිව්වා මේ අපි කිම ලොකු එක්කෙනා කියලා එයා කිව්වා මල්ලි මේ සද්දයක් ඇහෙනවා දඩ් බිඩ් ලබ් ඩබ් ලබ් ඩබ් ලබ් ඩබ් මහා ලොකු දෙයක් අපේ අපිට අපේ මට දැනෙනවා මගේ හાર્ට් එකට ලබ් ඩබ් ලබ් ඩබ් ලබ් ඩබ් කියලා වෙන එළියේ තියෙන මොකද්ද යන්ත්‍රයකින් වගේ ලේනවා මට දැනෙනවා මේ ශබ්දිකුත් දැනෙනවා ভাইබ්‍රේෂන් එකකුත් දැනෙනවා ඒ මල්ලි කිව්වා ඔය මොනවද මොනව ගැන හිතන්න එපා මෙච්චර තමයි තියෙන්නේ මෙතන විතරයි තියෙන්නේ වෙන දෙයක් නැහැ කියලා ඒසරේ නියුන් අයියා මේ මව කුසේ ඉඳද්දි මාගේ ගර්භාෂයේ ඉඳද්දි මේ කිව්වා නෑ මේ බලන්නකෝ මේ මොනවද තියෙනවනේ අපේ මේ 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 කියලා ඉත ඇඟිලි පෙන්නවා මේ මේවා දැන් මෙතනදී මේවා අපි පාවිච්චි කරන්නේ නැහැනේ මේ අර මොනවද තව තියෙනවනේ කියලා කකුල් පෙන්නවා ඒ විතරයි මේ මේ කනත් පෙන්නවා පෙන්නලා කිව්වා මේ කවුද මේ කතා කරන්නේ අම්මගේ බඩේ ඉන්න නියුන් අයියා මල්ලිගෝව ගණන් ගන්න එපා ඔය තිබුණාවේ මෙච්චර තමයි ජීවිතේ වෙන්න ආපු තැනකුත් නැහැ වෙන යන්න තැනකුත් නැහැ මෙතන තමයි ඔක්කොම කියලා එතකොටම දැන් දවස් 40 ඉවර වෙලානේ එතකොට මමගේ ගර්භාෂය අර තෙරපෙන්න පටන් ගත්තා අර බබා ඉපදෙන්න තෙරපෙන්න පටන් ගත්තා එතකොට අර ලොකු එක්කෙනා වැඩි ලොකු එක්කෙනා තමයි සාමාන්‍ය නියුනු දෙන්නගේ ඉපදන්නේ එයා එළියට එනකොට එයා මල්ලිට කිව්වා ඒකනේ මම කිව්වේ තව ලෝකයක් තියෙනවා මින් එහාට ජීවිතයක් තියෙනවා ඉතින් මල්ලි කෑ ගැහුවා අයියෝ අයියේ මාව බේරගන්න අයියගේම හුයි නැහැ කියලා කොහමද ඉතින් දෙන්නම හොඳට ඉපදුනා ඉතින් මේ ලෝක ජීවත් වෙන මිනිස්සුත් එහෙමනේ දෙයියෝකෝ මින් එහාට ජීවිතයක් නැහැ අද මැරුණත් හිතට සැපයි අර මේ හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා කියලා මිනිස්සු කිව්වට මොකද මිනිස්සුගේ ආත්මය තුල තිබෙනවා සදා කාලය ගැන ගණන් දීමක් ඒ නිසා මරණ මුගුංචියට යන හැමෝම එහා ජීවිතය ගැන මරණයෙන් එහා ජීවිතය ගැන සුබදායක තැනකට යන පිණිස අනිත් අයට කියන ආගම් වතාවත් කරන්න අනිත් අයත් ආගම් වතාවත් කරනවා ඉතින් අපි දන්නා වරක් මරණයත් වරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් මනුෂ්‍යර නියම තිබේ කියලා හෙබ්‍රෙව් 9 පරිච්ඡේදයේ 28 පදේ කියනවා ඉතින් ඒවා මනුෂ්‍යගේ ආත්මේ ලියවිලා තිබෙන දේවල් දෙවියන් වහන්සේට ගණන් දීම ගැන එතකොට ශුද්ධාත්මන වහන්සේත් මිනිස්සුගේ හදවතට මේවා අඳුන්වා දෙනවා කියලා යොහන් තුමාගේ සුභාරංචියේ 16 පරිච්ඡේදයේ කියනවා මෙන්න මෙහෙම එක කියලා තියෙන්නේ යොහන් තුමාගේ සුභාරංචියේ 16 පරිච්ඡේදයේ මොනවද දැන් මේ ශුද්ධාත්මන වහන්සේ මිනිස්සුගේ හදවතට අඳුන්වලා දෙන්නේ යොහන් 16 පරිච්ඡේදයේ 17 පදයේ සමයන් 7 8 උන්වහන්සේ ආකල පාපය ගැන ධර්මිෂ්ඨකම ගැන විනිශ්චය ගැන ලෝකයට අඟවා දෙන සේක මේ හැම මිනිසටම මේ ඇඟවීම දෙනවා පාපය කියන්නේ මොකද්ද පාපය ගැනයි කීවේ වුන් මා කරෙහි නොදහන නිසා ඉතින් අපි ඒ මිනිසයතුල තියෙන සාක්ෂි පත්‍රයක් ශුද්ධාත්මනන්සෙත් හෘදයට කතා කරනවා හෘද සාක්ෂියත් කතා කරනවා ඔබට පාපය තිබේ පාපයට මිනිස්සයක් තිබේ පාපයට ගැලුම් කරුවෙක් අවශ්‍යය පාපයට ගැලුම් කරුවෙක් ඇති ඒවා ශුද්ධාත්මනන්සේ මිනිසට අඟවනවා වෙන කවුරුත් සුභාරංචිය ගිහිල්ලා කිව්වේ නැතත් පාපය නම් මේ ගැලවුම් කරු පිළි නොගැනීමයි ගැලවීමක් තිබෙද්දී මාගේ පියන මහන්සිය ළඟට යන බැවින් ඊළඟට ධර්මිෂ්ඨකම ගැන විනිශ්චය ගැන ලෝකයට අඟවා දෙන සේක ධර්මිෂ්ඨකම ගැන කියන්නේ දෙවියන් වහන්සේ ඉදිරියේ හරි දෙයක් තිබේ ඔබ ඇද වී තිබේ කියලත් අපේ හෘද සාක්ෂියම අපිට කියනවා
සමහරලාට අපි හෘද සාක්ෂියට කැමති නැතුණාම අපි හෘද සාක්ෂියට කියනවා shut up කියලා. හෘද සාක්ෂියට shut up කිව්වට හෘද සාක්ෂිය අපිට කියනවා ඔබ ඇද වුණා කියලා. තාත්තට කතා කරපු විදිය, අම්මට කතා කරපු විදිය, බාහිරයට ද්‍රෝහි වූ විදිය ඔක්කොම ගැන ඒ දෙවන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ඇතුලේ සංඥා පත්‍රයක් වගේ මිනිස්සුන්ට කතා කරනවා. ඉතින් අදේවවාදය කියනවා මේ හැම දෙයක්ම නැහැ කියලා කොහොම ජීවත් වුණත් කමක් නැහැ කියලා. ආ නමුත් දැන් වහන්සේ මිනිස්සු ගැනත් මතු පැමිණෙන මිනිස්සු ගැනත් මිනිස්සුගේ හදවතට කතා කරනවා කියලා යොහන් 16 8 9 10 11. ඉතින් අද අපේ දර්ශනය නම් මේ සියලු දේ ගැන උන්වහන්සේ අපිව පණිවිඩකරු කර තිබෙනවා අපි ඉන්න තැන. ඒක අපේ මූලික දෙයක්. ඉතින් අපි දැන් වහන්සේගෙන් ස්වර්ගයට එව්වා වූ රිදී රේඛාව. දැන් වහන්සේ අපේ ජීවිතයේ ස්වාමින් වහන්සේ ස්වර්ගයෙන් පොළොට එව්වා වූ රිදී පුරුක. සමහරලාට මිනිසුන්ගේ ගැලවීම සඳහා අපි පළවෙනි පුරුක. සමහරලාට මිනිසුන්ගේ ගැලවීම සඳහා අපි අන්තිම පුරුක. අපිට හම් වෙන්න පුළුවන් මරණ මුගින්චියට මුහුණ දෙන්න යන මිනිස්සේ. එතකොට අපි යාට ස්වාමීන් වහන්සේගේ සාක්ෂි පත්‍රය විය යුතුමයි. අපි අද දවසෙත් ඉල්ලා සිටිමු ස්වාමිනිය වහන්සේගේ සාක්ෂි පත්‍රය ලෙස ඔබ වහන්සේගේ ඇඟිලි දෙකෙන් අල්ලාගෙන මාව යන්න ඕන තැනට ගෙනියන්න. ඒ සංවේදීකම මට දෙන්න. දැන් වහන්සේගේ ශ්‍රවණේ ඉන්න. එතකොට දැන් වහන්සේගේ පොරොන්දුවක් තියෙනවා සාමුවෙල්ට වගේ අපි දැන් වහන්සේ කියන දේ අහගන්නවා. දිව්‍යන් වහන්සේ අපි කියන දේ අහගන්නවා. හිතපදේශ 1:17 කියනවා අපි උන්වහන්සේගෙන දේ ඇහුවේ නැත්තම් උන්වහන්සේත් අපි විපතේදී කෑ ගැහුවම අහන එකක් නැහැ කියලා. එහෙම ප්‍රශ්නෙකුත් තිබෙනවා. අපි දැන් උන්වහන්සේගෙන දේ අහගන්නවා. දැන් උන්වහන්සේ අපි කියන දේ අහගන්නවා. එතකොට අපි අනිත් මනුෂ්‍යයන්ට කියන දේ ඇත්තයි කියලා දෙවියන් වහන්සේ ඒ මනුෂ්‍යයන් තුල සාක්ෂි දරනවා. එහෙම තමයි අපි ස්වාමින් වහන්සේගේ සාක්ෂි පත්‍රය වෙන්නේ. අපි මේක ඉල්ලා සිටිමු. අපි දැන් මම දැක්කා ලියුම් පෙට්ටියේ ලියුම් ගොඩක් ඇවිල්ලා සමහර ලියුම් වලට මම උත්තර දීලා නැහැ. ඒ කියන්නේ ස්වර්ගයෙන් ආපු පණිවිඩය. අතෙන්ට යන්න අරම කරන්න. මොකද මම ස්වර්ගයට හැමුම්කම් දෙනවට වඩා අරලු බුරුලු කාරණා ගොඩක් තියෙනවනේ වැදගත්. අපේ බොස් කවුද? අපේ ස්වාමියා දිව්‍යන් වහන්සේ නම් අපි නිරන්තරයෙන්ම උන්වහන්සේට සවන් දී සිටිනවා. ඉතින් ක්‍රිස්තු භක්තිකය දැන් වහන්සේට සවන් දී සිටියොත් ඔහු වැඩ කරන තැන වැඩ කරන ක්ෂේත්‍රයේ අලුත් දේවල් මුදල් උපයන දේවල් අලුත් දොරටු සපල වෙන දේවල් යනාදි වශයෙන් ගොඩක් දේවල් දැන් වහන්සේ ස්වර්ගයෙන් අපිට දන්වයි. අලුත් සිතුවිලි අලුත් සොයා ගැනීමක් අලුත් ගවේෂණයක් මම ඊට ඉස්සෙල්ලා කියලා තිනවා. 20 ශතවර්ෂයේ සියලුම පුරෝගාමී විද්‍යාඥයන් දේව භක්තිකාය ඒ 20 ශතවර්ෂයේ සියලු විද්‍යාඥයන් සොයා ගැනීම ගැන ඒගොල්ලන්ට දැනුමේ දෙවියන් වහන්සේ. ඒ දෙවියන් වහන්සේ දුන්නු දැනීමෙන් ඒගොල්ලෝ අලුත් විද්‍යාත්මක දේවල් හොයාගත්තා. එඩ්වඩ් ජෙනර් වැක්සින් එක එන්නත් හොයාගත්තා. මාරි කියුරි එක්ස්රේ කිරණ හොයාගත්තා. ඒකෙන් කොහොමද හෘදය බලන්නේ? එතකොට මයිකල් ෆැරඩේ විද්‍යාත්මක නීති හොයාගත්තා. ලුයි පාස්ච කිරිවල විස බීජ මරණ හැටි හොයාගත්තා. කෙලව කොහොම හොයාගත්තේ? දෙවියන් වහන්සේ තමයි. ඉතින් දයන් වහන්සේ ගැන විශ්වාසයෙන් දයන් වහන්සේ දෙස බලා දයන් වහන්සේගේ ශ්‍රවණයෙන් දයන් වහන්සේගේ උගත් කමින් කාරණා අහගත්ත අය. ඒ නිසා අපිව දයන් වහන්සේ අපේ කාලෙදී පාවිච්චි කරයි දයන් වහන්සේගේ පණිවිඩය ලෙස අතන්ට යන්න මෙතනට යන්න. ඉතින් මගේ මේ ලියුම් පෙට්ටියට ගොඩක් ලියුම් ඇවිල්ලා ස්වර්ගයෙන් ආපු අදහස් යෝජනා පණිවිඩ මෙහෙම කරන්න කියලා දැන් වහන්සේ එවපුවා. ගොඩක් පිරිලා තිබුණොත් අපි අහන්නේ නැතුව ඇහුම්කන් දෙන්නේ නැතුව කාර්ය බහුල නිසා හිතන්න පුළුවන් මේක ස්වර්ගයේ මහරජ්ජුරුව පණිවිඩයක් එවනවා. ක්‍රිස්තු භක්තියට කොච්චර කාර්ය බහුලද කියදොත් එයාට ඒක අහගන්න වෙලාවක් නැහැ. ඒක උනේ කොහොමද නේද? ඒ නිසා අපේ ප්‍රයෝරිටීස් අපි වෙනස් කරගමු. අපි වැදගත් කියලා හිතන දේවල් වෙනස් කරගමු. වැදගත්ම දේ දෙවියන් වහන්සේ ඒ පැයේ කියන දේ අසා ඒ ගැන නියුක්ත වීම. එතකොට අපි වැඩ කරන තැන වැඩෙත් අපේ වෘත්තියත් වෘත්තියට අයිති කාරණාත් අපේ ස්වභාවික දැනුමෙන් කරාට වඩා හොඳට ඉෂ්ට වෙයි. මම දැන් මේ ළමයින්ගේ මොලේ ඩිජිටල් තිරයෙන් වෙන දේවල් ගැන ගොඩක් පොත් කියලා ඒ පොත් වල ලිව්වේ
තැපල් සේවය පටන් ගත්ත මේ වෙවන්නත් පුළුවන් මේ සිතට එලියක් හදට රුකුලක් ඒක ඉංග්‍රීසි භාෂාවෙත් තියෙන මොම් ඇන්ඩ් ඩැඩ් මිස්ටේක් මැනේජ්මන්ට් ළමාවිය සුරකිමු තුරුණිවිය අගයමු right and right learning and recovering childhood එතකොට ළමා මනස හා ශික්ෂණය ගොඩක් පොත් තිබෙනවා මේ ඒ පොත්වල තිබෙන්නේ ඔබගේ ඔබගේ මොළය කොහොමද හොඳට දියුණු කරගන්නේ කියලා එකක් ඒ පොත් පෙන්වුවේ ඔබට ඒ පොත් හොඳ පොත් ගෙන ගන්න පුළුවන් ඔබ දිසා හෝ ඔබගේ දරුවෝ දිසා දෙක දෙවියන් වහන්සේට ඇහුම්කන් දෙනකොට දෙවියන් වහන්සේගේ ප්‍රඥාවෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන් ඒ නිසා අපි ටිකක් පසුතැවමු දෙවියන් වහන්සේගේ හඬ අභිභව අපේ ජීවිතේ කතා කරන ශබ්දයන් ගැන දෙවන් වහන්සේගේ පණිවිඩ කරුවා වෙමු දෙවන් වහන්සේගේ ශ්‍රවණයේ සිටිමු දෙවන් වහන්සේගේ පණිවිඩය ලෙස අපි දවස පටන් ගමු අපි වැඩපොළට යතත් අපි කියමු ස්වාමීනි අද මම වැඩට යන්නේ ඔබ වහන්සේගේ පණිවිඩ කරුවා ඔබ වහන්සේගේ පණිවිඩය මමයි මම යන තැනට එතකොට අපිට හම්බ වෙන ඕන එක්කන හරි වෙලාවට හම්බ වෙයි වැඩ ක්ෂේත්‍රය ගැන හෝ සාක්ෂි දරීමට දෙවන් වහන්සේ අපිත් එක්ක ක්‍රියා කරනවා ඒක තමයි මම දයන් මහන්සිගේ ජීවමාන සාක්ෂි පත්‍රයයි බොහොම තැන්ක් යූ ආග්නිටේට හෙට දාලුත් අපි කාවෙමු